ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපූර්ව අපේක්ෂාවක් තිබෙනවා. ඒ අපේ රටේ විදුලි උත්පාදනයෙන් අඩුම ගානේ 70%ක්වත් පුනර්ජනනීය බලය බවට පත් කිරීම. මෙය තමයි අද ලෝකේ පුරාම ඇති ප්‍රවණතාවය. හිරුවැලිය, සුළඟ, වර්ෂා ජලය, උද්දම් රළ, භූ උෂ්ණත්වය ආදී ස්වභාවික ප්‍රභවවලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ ප්‍රභව භාවිත කළද ක්ෂයවන්නේ නැහැ. ඒ නිසායි පුනර්ජනනීය කියලා කියන්නේ. නමුත් ඉන්ධන, ගල් අඟුරු, ගෑස් ලද ලෝකේ අඩු වෙමින් පවතින බලශක්තිනුයි. ලෝකේ පුනර්ජනනීය විදුලි බලයට මාරු වෙන්න ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් පුදුමය අපේ රටේ බොහෝ ඉංජිනේරුවන් පුනර්ජනනීය විදුලි බලය කැමති නැහැ. ඒ නිසා තමයි මේසා විදුලි අර්බුදයකට අද අප මුහුණ දෙමින් සිටින්නේ. අපේ රටට පායන කාලය උගන්වන්නේ 5-6 වසරවල ඉඳලා. ජනවාරි සිට අප්‍රේල් වෙනකන් හොඳට පායනවා. ජල විදුලියේ 50%කින් පමණ අඩු වෙනවා. මේ කාලයේදී හැමදාම ජලාශවල ජලය පහත යමින් තිබෙන බව අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ. ඊට පස්සේ ඩීසල් බලාගාරවලින් විදුලි අඩුව පිරිමහ ගන්න පටන් ගන්නවා. මෙතනදී බොහෝ විට සිදුවන්නේ හදිස්සි මිලදී ගැනීම. හදිස්සිය විදුලිය ගන්නෙත් පෞද්ගලික ඩීසල් බලාගාරවලින්. හදිස්සියකට ගත්තට හදිස්සිය ඉවරුණ ගමන් තව අවුරුද්දක්වත් මේ ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සිදු වෙනවා. හදිස්සිය එන තරමටම සමහරුන්ට වාසි ඒ මෙගාවොට් වලින් තමයි කුට්ටිය කැපෙන්නේ. සමහර විදුලි බලවතුන්ගේ හොද්ද බොර වෙනවා. මේ මාෆියාව සෑම අවුරුද්දකටම සැරයක් දෙකක් සිදු වෙනවා. ඒ නිසායි මේ බොහෝ දෙනෙකු පුනර්ජනනීය විදුලි බලයට අකමැති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුනර්ජනනීය විදුලි බල ඉලක්කේ දිනන්න නම් සමහර විදුලි බල බලධාරින්ව මකලා තමයි ගන්න වෙන්නේ. තාමත් මේ සමහර බලධාරින් ආසම ඩීසල් හා ගල් අඟුරු බලාගාරවලට ඇත්තටම ආස පායන කාලයට පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලදී ගැනීමට. කොහොම නමුත් මේ වෙලාවේ ඩොලර් හිඟය සහ ඉන්ධන නැව් පමාව පිට මේ විදුලි කප්පාදුව තියලා ඇඟ බේරගන්න බැහැ. මොකද හැම අවුරුද්දකටම සැරයක් මීට පෙරත් මේ වගේ කපලා තියෙනවා. පැය 10 12 කපපු කාලක් තිබුණා. ස්ථීර බුද්ධිමත් විසඳුමක් දෙන්නේ නැහැ. දැන් අදත් පැය 4 මාරක් සහ 5 බැගින් රට පුරාම විදුලිය කපන්න සූදානම් වෙනවා. අහිංසක උසස් පෙළ දරුවන් දැන් අඳුරේ. කුප්පිලාම්පුලට භූමි තෙලුත් නැහැ. ඉටිපන්දම් අස්ප ගණන්. අදත් විදුලිය කපනවා. මේ රටේ 95%කට ඔන් කරන්න හෝ ඔටෝ ඔන් වෙන ජෙනි නැහැ. ඊයේත් විදුලි කප්පාදුවෙන් දුක් වෙද්දී අහිංසක පාසල් දරුවන්. පාසල් සිසුවේ ජීවිතේ කඩයිමත් තමයි උසස් පෙළ විභාගයේ. එතෙන්ට මං හිතන්නේ දැන් අවුරුදු මාස ගණනාවක් මේ රටේ තිබුණ තත්ත්වයන් තුළ කල් ගිහිල්ලත් මේ පවත්වන විභාගය තුළ ඍජු මැදිහත් නිසා මේ විදුලි කප්පාදුව කියන එකට විද්‍යාත්මක ක්‍රමයක් හදාගන්න අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු තට්ටුමාරු දේශපාලනයේ හිටපු සියලු දෙනා මේකට වග කියන්නට ඕනේ. පැය 4ක් සමහර වෙලාවට නොදන්වා විදුලිය විසන්ධි කිරීම සිදු වෙනවා. ඒක පැය 4 ඉක්ම යන වෙලාවල් තියෙනවා. ඉතින් දරුවන්ට විශේෂයෙන්ම මේ ගම්බද සහ නාගරික දෙපාර්ශ්වෙම දරුවන්ට මේ විභාගයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේද විදුලි කප්පාදුව බලපාන අයුරු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. ලංකාවේ සියලුම රෝහල්වලට මේ වෙනකොට අමතර විදුලිය සැපීමේ පහසුකම් විදුලි ජනන යන්ත්‍ර ලබා දීලා තියෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. එහිදී ඒකට අවශ්‍ය කරන වැඩ සහ උපදෙස් මූලික ක්‍රියාමාර්ග ලබා දීලා තියෙනවා. ඒක මේ අවස්ථාවෙත් ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී අපිට මං නැවතත් මතක් කරන දේ තමයි අපේ අභියෝගයේ සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය කරන ඉන්ධන ලැබීම මං හිතනවා සාර්ථක කර ගැනීම වැදගත් වෙනවා. අපිට ඉන්ධන සැපයුම් කරන ආයතන මේ සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාවය දීලා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි හෝඩියට අනුව කලාප වෙන් කරලා විදුලිය කපනවා. ඇත්තටම අමුතු කලාප අවශ්‍ය නැහැ. විදුලිය කපපුවම අප දන්නවා දැන් කලුවරයි කියලා. කරට ගිල මාතෝ දැන් දෙකක් විතර වෙන සාම නැහැ. පස්තිකෙරම ෆ්‍රිජ් එක තියෙන ඔක්කොම නරක් වෙලා. අපිට දන්නේ නැහැ කියම දා මේ වෙලාවට තමයි යන්නේ. ඉතින් බිස්නස් කියන වෙලාවේ බිස්නස් නැහැ දැන්. ඊයේ පැය දෙකම අර තුනක් කරන්ට් එක කපලා තිබ්බා. අදත් නැහැ. ඔක්කොම නන්නතර වෙලා තියෙන්නේ. මේ වෙලාවේ විදුලි කප්පාදුව ගැන අපට විදුලි බල ඇමතිතුමාටත් විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ටත් මහජන උපයෝගිතා කොමිසමටත් කීමට ඇත්තේ ලැජ්ජයි කියලා පමණයි. මේ ලෝකයේ ආර්ථිකයේ රඳා පවතින ප්‍රධාන සාධකයේ ඉන්ධන. ඒතර ඉන්ධන මිල අපිට පාලනය කරන්න බෑ. මේ ලෝක වෙළඳ පොලේ ගැටලුවක් තියෙනවා. ඉන්ධන අපේ රටේ නැති වෙනකොට පිට රටෙන් ඉන්ධන අපි අරගෙන එන්න ඕනේ. ඒතර ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා තමයි.
ලංකාව මූණ දුන්න දැවැන්තම අර්බුදයට අද තමයි අපි මූණ දීලා. තව දවස් 3-4කට වැඩිය මං හිතන්නේ ඩීසල් තියෙයි. තව දවස් 3-4කට වැඩිය පෙට්‍රල් නැහැ. යනකොට කොයි වෙලේ වාහන නතර වෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. අද බලාගෙන ඉන්න වෙලා තියෙනවා අර මූද දියා නැවුටි කැවිලා එළිය ගහගෙන ඉන්නවා. අද කන්ටේනර් 5000කට වැඩිය හිර වෙලා තියෙනවා වරාය ඇතුලේ ගන්න ඩොලර්. ඩොලර් දෙන්න මිනිහෙක් නැහැ. ඉතින් මං හිතන්නේ රටම නවතින තැනකට තල්ලු වෙලා තියෙන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.